युवराजा मेघनाथ नहोत इंद्रजित धनुष्लोक्स अपनालिका वहा संबंध वे सिटिन आध्यात्मिक मट्टम वल सिटिन ए निर्नामिक पुत्कलयागे थवत हेली तरवाक अपे हमोम दन्ने अपे हमोम होयन्ने महा रावणयन गेन एमत नत्तम मे रावण इतिहासे गेन एतकुट रावण पुत्र मेघनाथ महा रावणयन तत्तेहा අසීමිත බලයක් හිමි මේකනාත ගැන කතා කරමු. මට මුලින්ම මෙන්න මේ ප්‍රශ්නේ අහන්න හිතන ඔබෙන් ඉන්දියානුවන් රාමායනේ ලියලා රාම ගැන වර්ණනා කරලා අදට දුෂේරාව තියලා අපේ රාවණයන් ගිනිපත් කරද්දී එක පාරම හිටි හැටියේ මේකනාත ගැන පොත් ලියන්න පටන් අරන්. සමහර විට හිතානෙත්තා මේකනාත නමින් ඉන්දියාවෙන් ෆිල්ම්ස් පවා ලෝකෙට එලිදක්වන්නට ඉඩ තිබෙනවා. රාවණ පුත්‍ර මේඝනාද නමින් මේ වෙද්දී ඉන්දියාවේ පොතක් එලිදක්වලා ඉවරයි. පොතේ කොපි ලක්ෂ දෙකකට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය වෙලා ඉවරයි. ඒ පොත නිකුත් වීමත් සමගම ඉන්දියාව තුල මේඝනාදව වීරත්වයෙන් සලකන්න පටන් අරන්. කියන්නට අවශ්‍ය වන්නේ මෙයයි. අපේ රාවණ ඉතිහාසය කොහෙන් යට යවන්න හැදුවත් අවශ්‍ය කාලය වන විට සියල්ලම එළියට එන්න වටපිටාව සැකසෙනවා සූදානම් වෙනවා. දැන හෝ නොදැන සත්‍යයේ එළියට එීමේ වෙඩිමුර එකින් එක පත්වෙමින් පවතිනවා. මට ඔබෙන් අසන්නට ප්‍රශ්නයක් තිබෙනවා. රාම ගැන ලක්ෂ්මණ ගැන වර්ණනා කර කර පොත් ලිව්ව ඕන් ඇයි මේඝනාද ගැන ලෝකයට කෑ ගහලා කියන්න පටන් ගන්නෑ? අපි අපේ මුතුන් මිත්තන්ගේ ඉතිහාසය අපේ නෙවෙයි කියලා තාමත් අහකට ඇතලා තානවද? එහෙම අහකට ඇතලා තානකන් දහස් ගණන් බලාගෙන ඉන්නේ නුඹලට එපානම් ඒ ඉතිහාසය අපට දෙන්න. ඒ වීරත්වය අපේ ශිෂ්ටාචාරයට එකතු කරගෙන මතු පරම්පරාවෙල්ලේ උරුමයට මේ හයිය කවන්න ඕනි කියලා තීරණය ඔබාතේ. නමුත් මතු පරම්පරාවට අපේ යුව රජ මේකනාද ගැන කියලා තීමේ යුතුකම අපේ මෙලෙසට කරන්නෙමු. මේලෝ මෙතෙක් සිටේ එකම රණශූරයා ඔහුයි. තුන් ලෝම මහා රාවණයන්ට නතු කරන්න සහය දුන්නු ප්‍රධානම කෙනා ඔහුයි. තිමූර්ති අතදරාපු එකම කෙනාද ඔහුයි. මම මෙහිදී කැටලුවක් විමසනවා අපිට මේ තොරතුරු ලබා දෙන පුද්ගලයාගෙන්. මේකනාද මේ ලොවට එන්නේ කොහොමද? ඒ පැමිණීම පිටුපස තිබෙන කතාව කුමක්ද? කාගේ ඇරයුමින්ද මේකනාදයන් මේ පෘථිවියට මේ පොළොව තලයට පැමිණෙන්නේ? ඔහු කතාව ආරම්භ කරනවා මෙන්න මෙහෙම. මේ ලොව හිටපු ප්‍රබලම ඍෂිවරයෙක් ගැන ඔහු තික කතාවක් කියනවා. මේ ප්‍රබල ඍෂිවරයාට එක තැනකදී මේ ලෝකය බේරගැනීම සඳහා තමන්ගේ අස්ති කොටස් සහ සිරුර දන් දීමට සිදුවනවා. අප මේ කතා කරන්නේ මෑත ඉතිහාසයක් ගැන නෙවෙයි. අප දන්නා පරිදි මේ භද්‍රකල්පය තුළ මුලින්ම පහළුණු බුදුරජාණන් වහන්සේටත් කලින් මේ පෘථිවි තලය මත ඇතිවුණු සිද්ධියක් වෙන්නට පුළුවනි. හරි, මේ ලෝකයේ බේරගැනීම උදෙසා තමන්ගේ ජීවිතය පූජා කරපු ඍෂිවරයෙක්ගෙන් මේ කතාව ආරම්භ වෙනවා. බ්‍රහ්ම ලෝක සිත මිස කය නැති දෙව්ලොවල් ගැන උපාසා ඇති. එහෙම දෙව්ලොවක මේ ඍෂිවරයා අධිමානසික මට්ටමක් යටතේ සිටිනවා. කාලය ගත වෙනවා. මෙසේ කාලය ගත වෙද්දී දේව ලෝකවල මත ගැටුම් ඇති වෙන්න පටන් ගන්නවා. ඉන්ද්‍ර දෙවියන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දේව ලෝක තුල දැඩි විවේචන එල්ල වෙන්න පටන් ගන්නවා. වජ්‍රායුධය අතදරපු ඉන්ද්‍රව පාලනය කරන්න කාටවත් නොහැකි වෙනවා. මේ වන විටත් අසුර ලෝකය ඉන්ද්‍රයන් විසින් දෙපාරකට ආසන්න සංඛ්‍යාවක් පරාජය කර අවසානයි. එසේනම් ඉන්ද්‍රව පරත්තන්න පුළුවන් කෙනෙක් මේ පොළොවට අවශ්‍ය වෙනවා. මන්දෝදරේ උතුම් පතිවත රැකපු ආධ්‍යාත්මික මට්ටමින් උපරිම තැනක සිටින ප්‍රබලම ශක්තීන් වඩපු ප්‍රබලම තාක්ෂණයන් පිළිබඳව ශක්තීන් තියෙන මය දානවයන්ගේ දියණිය මන්දෝදරේ දේවිය. අනිත් පැත්තෙන් යක්ක ගෝත්‍රික නායක මහා රාවණ රජු. මේ දෙදෙනාගේ එකතුව පුලස්ති ඍෂිතුමාගේ ඍෂි උපදේශවලට අනුව ප්‍රබල දරූපතකට
මග පාදනවා. ග්‍රහ පිහිටීම් වලට අනුව සියල්ල නිර්මාණය වීමෙන් පසු මේ ලෝකයේ සිටින ප්‍රබලම ජීවය මන්දෝදරයගේ කුසට පැමිණෙන ලෙස ඔවුන් ආරාධනා කරනවා. සැමටම හරිම සාධාරණව සිටි දේව ශක්තිය, මනුෂ්‍ය ශක්තිය, රාක්ෂ ශක්තිය මේ සියල්ල අභිබවා යා හැකි එවකට විශ්වයේ සිටි ප්‍රබලම ජීවය අර අපි කලින් සඳහන් කරපු ඍෂිවරයා පැමිණෙනවා. මනුෂ්‍යාත්මයකට මනුෂ්‍යයන් ආරාධනා කරද්දී සියලු දේව ලෝකවලින් ඉන්ද්‍රගේ පාලනයට විරුද්ධව ඍෂිතුමාට ආරාධනා කරනවා මේ ඇරයුම බාරගන්න ලෙස. මේ උත්පත්තියෙන් පසුව දිව්‍ය ලෝක හයෙන් දිව්‍ය ලෝක පහක්ම රහසිගතව මේ කුමාරයාට ශිල්ප ලබා දෙනවා. ඒ ශිල්ප තුල අන්තර්ගතයි දෙවිවරුන්ගේ රහස්, දේව ලෝකවලට යන රහස පවා ඔහු මනාවට හදාරනවා. උදාහරණයක් විදිහට පෘථිවියේ තිබුණු ගන්ධ, වේදනම් මේ වේදයන් තුල පවා අන්තර්ගත වෙන්නේ පංච මහා භූතයන් හසුරවන විදිහයි. සහ මේ සබාධම මේ විශ්වය පිළිබඳව සියලු තේම මේ තුල අන්තර්ගතයි. ත්‍රිවේද ත්‍රාන්ත වීමෙන් පසුවයි ඉස්සර ඍෂි කෙනෙක් මුනි කෙනෙක් වෙන්න පවා යන්න සුදුසුකම් ලබන්නේ. සරලවම කිව්වොතින් ඔහු පෘථිවිය ගැන සියලු තේම ඉගෙන ගත යුතුයි. අද ඔබත් මාත් මේ අප ජීවත් වෙන පෘථිවිය ගැන දන්නේ කොච්චරනම් පුංචි දෙයක්ද? අප නොදන්න රහස් මේ පෘථිවි තලය තුල කොතරම්නම් ඇත්ත? අපේ ආදි හෙළයන් සබා දහම ගැන මනාවට දැනගෙන සිටියේය. සබා දහමේ පුංචි වෙනසකින් නුවද ඔවුන් වෙන්නේ කුමක්ද කියා තීරණය කිරීමට තරම් මනා බුද්ධියක් යුතු පුද්ගලයන් වූවේ ඔවුන් සබා දහම ගැන මනාවට හදාරා තිබුණු නිසා වෙනි. උදාහරණයක් විදිහට සීගිරියට ප්‍රහාර එල්ල කිරීමට රාවණයන්ට මය දානවයන්ගෙන් උපදෙස් ලබා ගැනීමට සිදුවේ එහි තිබුණු අධි තාක්ෂණික යුද උපක්‍රම නිසා වෙනි. එහෙමනම් දේව ලෝක ආක්‍රමණය සඳහා අවශ්‍ය සියලු දැනුම, යුද තාක්ෂණය, උපක්‍රම යන එන පාරවල් පවා දෙවිවරු මේ කුමාරයාට ඉගැන්වුවා. ඉන්ද්‍රගේ වජ්‍රය පරාජ කරමින් වජ්‍රයාත දරු මේකනාද. ඉන්ද්‍රගේ වජ්‍රය පටන් සියලු දේව ලෝකවල සියලු ආයුධත දරපු එකම කෙනා. සංස්කෘතය මේ විශ්වයේ තිබෙන ප්‍රබලම යානය. එය මේකනාදට ලැබෙන්නේ නිකුම් විලා දේවතාවියකින්. මිත්‍යා දෘෂ්ටිකයන්ට සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ගැන කියාදීම අපහසු නිසා අපි වෙන දවසක දෙවිවරු ගැන එකින් එක හැඳින්වීමට බලාපොරොත්තු වන්නෙමු. පළතුරු වට්ටියක් කරන් ගෙහින් තමන්ට අවශ්‍ය දේ කියූ විට ඒ දේ ඉටු කළ යුතු තමන්ගේ සේවකයෙකුගේ මට්ටමට සියලු දෙවිවරුන්ව තමා අවසන්ය. මෙය නොවේද මිත්‍යා දෘෂ්ටිය? ඉන්ද්‍ර පරාජය කිරීමෙන් අනතුරුව ඉන්ද්‍ර චිත් යන නාමය මහා ප්‍රඥයාගෙන් ලැබෙනවා. ඒ විතරක් නොව නිකුම් විලා දේවියගෙන් සහස්කෘතය ලබා ගැනීමේ රහසද මහා ප්‍රඥයා විසින් මේකනාතට ලබා දෙනවා. එතන සිට මේ රහස අසනා පුද්ගලයා කවුද? අදටත් මේලව ඇති ප්‍රබලම යානාව සංස්කෘතයයි. එය අදටත් සක්‍රිය මට්ටමේ පවතී. නමුත් එය සෙවීමට හෝ ක්‍රියාත්මක කිරීමට හෝ හැකිවනුවේ එයට අයිතිවාසිකම් කියන ප්‍රාණවායුවටම පමණයි. එම ප්‍රාණවායුව නොමැති කිසි පුද්ගලයෙකුට එය අතදැරිය නොහැකිය. නැවත කෙනෙක් මේ ආයුධාත දරනවා නම් එසේ කළ හැකි වන්නේ කුණ්ඩලීන අටවන ධ්‍යානයට පැමිණ අවශ්‍ය ආධ්‍යාත්මික අභ්‍යාස සම්පූර්ණ කළ පුද්ගලයෙක්ටම පමණි. නමුත් ඔහුට එම අවසරය අදාළ පුද්ගලයාගෙන් ලැබිය යුතුමය. යුවරජ මේකනාද අටවන ධ්‍යානයට පැමිණ වෙනමම සටන් ක්‍රමයක් ප්‍රගුණ කළේය. අංගම් මිලංගම් මායා අංගම් වලින් එහා කිය ඔහුටම ආවේනිකෝ ප්‍රබල සටන් ක්‍රමයක් මේකනාද හැදෑරුවා. මේ ප්‍රබල බලමහිමයට උරුමකම් කියන යුවරජ මේකනාද කුමාරයාගේ බිරිඳ වන්නේ කවුරුන්ද? ඒ සඳහා සුදුසු ප්‍රබල ජීවයක් මේ තුන්ලුව කොහේවත් නොතිබුණු නිසාවෙන් මහා ප්‍රඥයාගේ උපදෙස් මත දේව නාග කොට්ටාසේ නාගයන්ගේ ආරම්භකයා වන ශේෂ්නාග ශේෂ්නාගයාගේ දුව
එහෙමත් නැත්නම් සුලෝචනා දේවිය තමයි මේකනාතකේ බිරිඳ වන්නේ. සුලෝචනා දේවිය යනු නාගරාජණියයි. ඉන්දියානුවන් අපේ ශිෂ්ටාචාර ඓතිහාසික සියලු කතා ඔවුන්ගේ නිර්මාණ තුළට ඇතුල් කර ඔබටම පෙන්වා ඔබින්ම මුදල් ලුපයා ගනී. මහේෂ්මති රාජධානියේ පටන් බොහෝ නිර්මාණවල අන්තර්ගත ඉතිහාස කතාවල උරුමය අයිති කාටද කියා ඔබ මොහොතක් සිතුවාද? මේ හෙළ ජාන ඇති යක් පරම්පරාවට පුංචි මතක් කිරීමක්. බඹරුන්ගෙන් මීමැස්සන්ගෙන් පාලනය වුණු මහේෂ්මති රාජධානිය ගැන ඉදිරියේදී එකින් එකට ඔබට තොරතුරු දිගහරින්නම්. ප්‍රබලම හෙළිදරව්වේ යනුවේ මේ විශ්වය විනාශ කිරීමට පැමිණි ප්‍රබල පිටසක්වලින් සමග කිහිප වතාවක් සටන් වදිනවා මේකනාද. මේ විශ්වය විනාශ කිරීමට පැමිණෙන ප්‍රෙඩේටර්ස්ලා සමග පවා ඇතිවිච්ච දරුණු සටන්වලදී ලේසර් තාක්ෂණය පවා මේකනාද උපයෝගී කරගෙන තිබෙනවා. රාම රාවණ යුද්ධය කල්ලං කතා කරන අපේ මේකනාද මේ විශ්වය ආරක්ෂා කරපු ඉතිහාස කතාව හොයන්නැත්තේයි. මහා බ්‍රහ්මයා ඇතුළු සියලු දේව ලෝකවලින් මොහු විශ්ව ආරක්ෂකයා ලෙස හැඳින්වුවා. මේකනාද සහ ප්‍රෙඩේටර්ස්ලගේ මිත්‍රත්වය ඇතිවීමෙන් අනතුරුව අනිත් සියලුම ඒලියන්ස්ලකින් ආව ප්‍රහාරවලට සාර්ථකව මුහුණ දුන්නා. ඇතැම් පිරමීඩ තුළ අදටත් මේ කතාවට සාක්ෂි තිබෙනවා. හරි, මේ කතාව ඔබට කිව්වේ මේකනාද යනු මේ විශ්වයේ ආරක්ෂකයා බව ඔබට හඳුන්වා දීමටයි. එහෙමනම් මේ වෙද්දි මේකනාද ගැන හැමෝම කතා කරනවා. ඉන්දියාවේ පවා පොත් ලියවෙනවා. මේකනාද යලි මේ පෘථුවියට පැමිණෙයිද? කිසිම ආරක්ෂකයෙක් නැතුව දී බාගාතේ යන මේ පෘථුවිය යලිත් මේකනාද ආරක්ෂා කරයිද? හැබැයි මේ සියලු විස්තර දෙන ආධ්‍යාත්මික මට්ටමක සිටින පුද්ගලයා තරයේ කියන කාරණාවක් ඔබට කියන්නම්. ඔහු යලි පැමිණියත් කිසි දිනක යලි යුද්ධ නොකරනු ඇත. ඔහු යලි පැමිණෙනවා. ඒ යුද්ධ කරන්න නෙවෙයි. මේ තේ ඔබ දැනගත යුතුමයි. නාලන්දා කෙඩිකේ පටන් විශ්ව ශක්තිය මේ ලංකා පොළොව තලයට වැටෙන කැඩී පිඳී කිය සියලු තැන් යලියෝන් ස්ථාපිත කරනවාමයි. එකින් එක විනාශ වෙලා යන මේ පෘථිවිය සියලු දේවල් යලි යථා තත්ත්වයට පත් කරලා පෘථිවියට අවශ්‍ය වෙන දෙවන්ත ආරක්ෂක පද්ධතියක් ස්ථාපිත කිරීම සිදුවෙනවා. ඒ ඔබ මා දන්නා මේ රට රටවල් අතර තිබෙන අපේම එක එක කුලල්කා ගන්නා යුද්ධ වෙනුවෙන් නොවේ. මේ පෘථිවියට ආදරය කරපු මේ පෘථිවිය රැක ඔවුන් මේ පෘථිවියට විරුද්ධව වෙනත් පිටසක්වලකින් නෙල්ලවන ප්‍රහාරවලින් මේ පෘථිවිය ආරක්ෂා වීම සඳහායි. මේ සියල්ල කර අවසානයේ විශ්වපාලකයාට මේ සියල්ල භාරතේ ඔහු ඔහුගේ ඊළඟ තැනට යාමට බලාපොරොත්තුවෙන් සිටිනවා. හිටපු යුව රජට නැවත මේ ලෝතලයට පැමිණ රජකම් කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැත. ඔහුට අවශ්‍ය මේ ලෝකයට වෙන්න යන විනාශය නැවැත්වීම පමණයි. ඔබත් මාත් පරිහරණය කරන මෙස්සබා දහම මේ පෘථුවිය අවශ්‍ය කාලයට හරියට වාහනයක් සර්විස් කරනවා වගේ, ශරීරයට අවශ්‍ය ඖෂධ විටමින් ලබා දීලා ශරීරය වර්ධනය කරනවා වගේ මේ පෘථුවිය නඩත්තු කරන්නේ කවුද? මේ පෘථුවිය අවශ්‍ය කාලයට සර්විස් කරලා අවශ්‍ය ගිවුණු කොටස් යලි පනගන්වලා ඒ අවශ්‍ය ආරක්ෂක පද්ධතිය ක්‍රියාත්මක කරවන්නේ කවුද? ඔබ කවද හරි ඒ ගැන මොහොතක් හිතලා තිබුණද? බුදුදහම සත්‍යයක්. බුදුදහමට අනුව මේ සියල්ල යම් දිනක විනාශ වෙලා යනවාමයි. නමුත් ඒ කාලය එනකන් මෙය පවත්වාගෙන යා යුතුයි. නැවත වතාවක් මනුෂ්‍ය බ්‍රහ්ම දේව ඍෂි මුනි මේ සියල්ලන් එකතු වුණු සාකච්ඡා මණ්ඩපයක නිර්මාණයක් නොවේද මේ ඇරඹෙන්නේ? මේකනාතගේ පැමිණීම සහ නික්ම යාම එක රහසක්. ඒ තේ සඳහන් කරත් ඒ තේ හෙළි කිරීමට අපට අවසර නැහැ. නැවතත් කියනවා නම් මහා රාවණ රජුවත් මේකනාදවත් නැවත වතාවක් මේ රටේ පාලන තන්ත්‍රයට කිසිසේත්ම පැමිණෙන්නේ නැහැ. එසේනම් ඔවුන් නොවුන්ගේ ප්‍රාර්ථනාවට අනුව මේ පෘථුවිය විනාශ වෙමින් පවතින මේ වකවානුවේ යලි පැමිණ ඒ විනාශය නවතා
යලි මේ සියලු දේවල් සකස් කොට අනාගතයේ පහළ වීමට නියමිත තියසෙන් කුමරුවාට මේ සියලු ශක්තියෙන් ප්‍රදානය කිරීමෙන් අනතුරුව නික්ම යාමට නියමිතයි. විශ්වෙන් තියසෙන් කුමාරයාට දෙන පණිවිඩය නම් මේකනාදයන් තමන්ට දිය හැකි උපරිම ආශිර්වාදය සහ ශක්තියෙන් ඔහුගේ පාලනය උදෙසා ලබා දෙන බවයි.